ජයගමු ශ්‍රී ලංකා ජූනි 22 සහ 23 අම්පාර එච්.එම්. වීරසිංහ ක්‍රීඩාංගණයේදී. ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය, ගරු ඇමතිතුමනි, මේ වන විට රටේ ඉතිහාසය විනාශ කරන දමන සූක්ෂම වැඩසටහනක් ලංකාව පුරා ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම සමහර දේශපාලන කල්ලි මේ වන විට ලෝකේ රට රටවල් වල දේශන තියතිය යනවා. අපේ මේ ශ්‍රී ලාංකීය ජාතිය එහෙම නැත්නම් මේ රට පල්ලෙහාට දාලා එක එක අන්තවාදී කණ්ඩායම් එක්ක තමන්ගේ දේශපාලන ගේම් ගහන්න. ඒ වගේම අද වෙන විට මේ රටේ ඒ අපේ ඓතිහාසික ස්ථාන අපේ මේ අබෞද්ධය විතරක් නෙමෙයි බෞද්ධයෝ එහෙම නැත්නම් සැබෑ ශ්‍රී ලාංකිකයෝ පවා විනාශ කරන තැනකට ඇවිල්ලා. විශේෂම මේ ඓතිහාසික ශ්‍රී ජාතිරුර පාර්ලිමේන්තුව පීඨාධිපති මේ ඓතිහාසික කෝට්ටේ රාජධානිය ශීඝ්‍ර නාගරික සංවර්ධනය තුළින් අපිලිවලට කෙරිච්ච නාගරික සංවර්ධනය තුළින් බලවත් විනාශයකට පත්වලා තියෙනවා. විශේෂම කතානායකතුමනි, මම කනගාටු වෙනවා මේ පාර්ලිමේන්තුව අද මේ සම්බන්ධයෙන් කිසිම අවධානයක් යොමු කළා නැහැ. අපි නිකන් ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කියලා කියනවා, පම්පූරි ගහනවා, ඇරෙන්න මේ නගරය, මේ ඓතිහාසික නගරය දෙවරක් රටේ අගනගරය වූ ඓතිහාසික නගරය ආරක්ෂා කරගන්න කිසිම වැඩපිළිවෙලක් නැහැ. ඒ වගේම දැනට ලෝකේ හොයාගෙන තියෙන පැරණිතම මකුණු දැලක ආකාරයකට, එහෙම නැත්නම් ස්පයිඩර් නෙට්වර්ක් ආකාරයට හදපු නගර තුනක් තියෙන්නේ. චීනයේ ෂැන්ඩෑම් නගරය, හංගේරියා බුඩාපෙස් නගරය සහ ශ්‍රී ලංකාවේ ශ්‍රී ජයවර්ධනපුර. අද ලන්ඩන්, පැරිස්, නිව්යෝර්ක් දියුණු නගර නිර්මාණය කරන්න මෙන්න මේ ක්‍රමවේදය භාවිතා කරන බව ඒ නගර නිර්මාණ ශිල්පීන් අතර කතාබහක් ඇතිවලා තියෙනවා. හැබැයි ඔබතුමාගේ මම අහනවා, මේ ඓතිහාසික නගරය විනාශ කරන්න ජනතාව එක්ක වැඩ කරපු පුරාවිද්‍යා නිලධාරීන්ගෙන් ඔබතුමාත් එක්ක මම අවසා කීපයකදී මේ ගැන කතා කරා. ඔබතුමා අද මේ නගරේ වටයක් යන්න පුළුවන්, පැය භාගයයි පැයක් අතර අතුරතුව මේ නගරය බලන්න පුළුවන්. මේ නගරේ මොනතරම් විනාශ කරලා තියෙනවද කියලා ඒ පුරාවිද්‍යා ස්ථාන. ඒ වගේම අපි පහුගිය දවසක සම්බන්ධීකරණ කමිටුවේදී මේ ගැන සාකච්ඡා කරලා ඔබතුමාගේ නිලධාරීන්ගෙන් ඉන්නලා කතා කරාමත් ඒ නිලධාරීන් ගිහිල්ලා කියනවා අනවසර ඉදිකිරීම කරපු මිනිස්සුන්ට අපේ ප්‍රශ්නයක් නැහැ, මේක මේ මන්ත්‍රීතුමාට උඹනා නිසා තමයි මේවට මේ වැදගත් වෙන්නේ කියලා. ඒක නිසා මම ඔබතුමාගෙන් අහනවා පළවෙනි ප්‍රශ්නේ විදියට, ඒ මිනිස්සුන්ට දඬුවම් කරන්න ඉස්සෙල්ලා පුරාවිද්‍යා පනත යටතේ ඒ වැරදි කරපු අල්ලස් අරගෙන අනවසර ඉදිකිරීම කරන්න දුන්න නිලධාරීන්ට විරුද්ධව ඔබතුමා නීතිය ක්‍රියාත්මක කරලා තියෙනවද, ඒ නිලධාරීන් හඳුනාගෙන තියෙනවද කියලා. ගරු කතානායකතුමනි, ගරු මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නේ පළවෙනි කොටසට උත්තරයක් දෙන්නට අවසර දෙන්න. මේ රටේ අපේ ජාතික අනන්‍යතාවය, ඒ සමගම ජාතිකත්වය විනාශ කර දමන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පමණද? එසේත් නැත්නම් මුළු මහත් අධ්‍යාපන ක්‍රමයත් මාධ්‍යත් යම් යම් කරන්නා වූ යම් යම් ප්‍රකාශ තුළ අපේ රටේ අභිමානයට කැලලක් නොවන්නේද? එයින්ද අපි මීට වඩා සැලකිලිමත්ව අපේ අධ්‍යාපන ක්‍රමවේදයන්, විශේෂයෙන්ම විෂය මාලාවන් පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. ඒ විෂය මාලාවන් පටන් ගන්නේ පළවෙනි ශ්‍රේණිය ඉඳන් 13 වෙනි ශ්‍රේණියට පමණක් නොවිය යුතුයි. පෙර පාසලත් මේකට අයිති වෙන්නට ඕනේ, විශ්වවිද්‍යාල අයිති වෙන්නට ඕනේ, අනිකුත් අධ්‍යාපන ආයතනත් මේකට අයිති වෙන්නට ඕනේ. එහෙම වුණොත් විතරයි අභිමානයක් ඇති ශ්‍රී ලාංකිකයන් බිහි වෙන්නේ. ඒ අභිමානයක් ඇති ශ්‍රී ලාංකිකයන් බිහි වුණොත් පමණයි හෙට දවසේ අපිට අභිමානවත් ශ්‍රී ලංකාව ගැන කතා කරන්නට පුළුවන් වෙන්නේ. ඒක ඔබතුමාගේ පළවෙනි කොටසට උත්තරය. දෙවෙනි කොටසට මේක වැඩි කතාව දිග්ගසන්න නැතුව ඔබතුමත් එක්ක ගරු කතානායකතුමනි, ඔබතුමාගේ අවසරයේ පරිදි ගරු මන්ත්‍රීතුමාගෙන් අපි ඉල්ලනවා දවසක් දෙන්න. අපි එන්නම් ඔබතුමත් එක්ක ඔය කියන ස්ථානවලට ගිහිල්ලා
ඒ පුද්ගොලයෝ එකත් කතා කරලා ඒ සානවල වෙලා තියෙන අඩුපාඩුව මොකක්ද කියලා සෝල බලන්නට. එසේ නැත්නම් ඔබතුමාගේ සම්බන්ධී කරන කමිටුවට අපිට අපි කැඳවන්න අපි එන්නම්. කතානායකතුමනි, මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය, ඓතිහාසික දීඝවාපිය පුදබිම බුද්ධංගල ආරණ්‍ය සේනාසනය, රජගල තැන්න පුරාවිද්‍යා සංකීර්ණය, කුටුම්බගල තපෝවනය, තරුලෙන්ගල ආරණ්‍ය සේනාසනය, මගුල් මහාවිහාරය, මුහුදු මහාවිහාරය වගේ ඓතිහාසික ස්ථාන, විශේෂයෙන්ම දිගාබොඩු දිස්ත්‍රික්කයේ බෞද්ධ ප්‍රබෝධිත ස්ථාන මේ වන විට යම් යම් අන්‍යාගමිකින්ගේ, ඒ වගේම විශේෂයෙන්ම පසුගිය කාලි පුරාට දැන් අශ්‍රෆ් මැතිතුමා 1998 වර්ෂයේදී කරපු ඒ අනවසර පදිංචි කිරීම, ඒ වගේම ඉඩම් බෙදීම් මගින් ඒ දීඝවාපි, විශේෂයෙන්ම දීඝවාපි පුදබිමට විශාල බලවත් හානියක් වෙලා තියෙනවා. එතකොට පසුගිය දවස්වල මේ සම්බන්ධයෙන් කතා කිරීම සම්බන්ධයෙන්, මේ වගේ කාරණාවලට කතා මැදිහත් වීම සම්බන්ධයෙන් ඥානසාර හාමුදුරුවන්ටත් නීතිය එරෙහිව නීතිය ක්‍රියාත්මක වුණාද? මේ ඓතිහාසික පුදබිම් ආරක්ෂා කිරීමට කතා කිරීමත් අද නීතියෙන් දඬුවම් දෙන තැනකට පත් වෙලා, විශේෂයෙන්ම ගරු අමාත්‍යතුමනි, මේ වගේ අන්‍යාගමිකයින් විසින්, එහෙම නැත්නම් අනවසර ඒ අන්‍යාගමිකයින් අනවසර ඉදිකිරීම්, ඒ වගේම නැත්නම් ඓතිහාසිකම් කිරීම සම්බන්ධයෙන් මේ වන විට ප්‍රතිපත්තියක් විදිහට ඔබ තුමාගේ අමාත්‍යංශය අරගෙන තිබෙන ක්‍රියාමාර්ග මොනවාද? ගරු කථානායකතුමනි, අපිට තියෙන කුරාණයත් අපිට තියෙන බයිබලයක් තමයි පුරාවස්තු ආඥාපනත. ඒ ආඥාපනතෙන් එක ඉස්පිල්ලක් පාපිල්ලක්වත් නැතුව, එයාට මෙයාට කරන්නේ නැතුව ආරක්ෂා කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවය සහ අමාත්‍යාංශය හැටියට අපි බැඳී සිටිනවා. යම් යම් ප්‍රශ්න තිබුණා, නොතිබුණා නොවේ, බරපතල ප්‍රශ්න තිබුණා, බරපතල ප්‍රශ්න තිබුණා, ඒවා මේ වෙනකොට එකින් එක අපි සමතයකට පත් කරගෙන යනවා. ඔබ සඳහන් කරපු ගරු කථානායකතුමනි, ගරු මන්ත්‍රීතුමා සඳහන් කරපු මුහුදු මහා විහාරයත් එවැනි ප්‍රශ්නයක් තිබිච්ච තැනක්. ඒ වගේම තවත් ප්‍රශ්න තිබිච්ච තැන් තිබුණා, කූරගල. මේ ආදී වශයෙන් තිබිච්ච තැන්, මේ ප්‍රශ්න තිබිච්ච තැන් අපි මේ වෙනකොට විසඳලා තියෙනවා ඒ ප්‍රශ්න. හැබැයි සමහර තැන්වල නැවත නැවත ප්‍රශ්න මතුවෙනවා. අමාත්‍යාංශයක් තියෙන්නේ, ආයතන තියෙන්නේ, රාජ්‍ය ආයතන තියෙන්නේ, නැවත නැවත ප්‍රශ්න මතු කර ගැනීමට නොවේ, ඒ ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට සහ විසඳුම් ලබා දීමට. එහෙනම් ඔබ ගරු කථානායකතුමනි, ඔබතුමාගේ අවසරය ඇතුව යලිත් ගරු මන්ත්‍රීතුමාට යෝජනා කරනවා, යම් කිසි ස්ථානයක් තියෙනවා නම් එවැනි අතපසු වීමක් සිද්ධ වෙලා තියෙන, කරුණාකර අප වෙත දැනුම් දෙන්න, අපි සූදානම් වහම මැදිහත් වෙන්න. හරි, කොමිසුති කොමිසුති, දෙවන වටේ ප්‍රශ්න අංක 1 ප්‍රශ්න අහන්න. අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන සදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් මම ප්‍රශ්න අහනවා. ගරු කථානායකතුමනි, අග්‍රාමාත්‍යතුමා වෙනුවෙන් මේ ප්‍රශ්නේ සභාගත කර. දෙවෙනි ප්‍රශ්නේ, ගරු කථානායකතුමනි, අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන සදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමා වෙනුවෙන් මම දෙවෙනි ප්‍රශ්නේ අහනවා. ගරු කථානායකතුමනි, ගරු අග්‍රාමාත්‍යතුමා වෙනුවෙන් මේ ප්‍රශ්නට පිළිතුර සභාගත කර. මුංවන ප්‍රශ්නේ, ඔකිලා ගුණවර්ධන මැතිණියගේ ප්‍රශ්න. ගරු කථානායකතුමනි, කම්කරු සහ විදේශ රැකිය අමාත්‍යතුමාගෙන් මම තුන්වෙනි ප්‍රශ්නය අහනවා. කම්කරු යමුතුමා, සංවිධායකතුමා. හතරවන ප්‍රශ්නේ, ගරු කථානායකතුමනි, මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් මම ප්‍රශ්නය අහනවා. ගරු කථානායකතුමනි, සභාගත කරන පිළිතුර. ප්‍රශ්නෙනි ප්‍රශ්නේ, ජගත් කුමාර. ගරු කථානායකතුමනි, වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍යතුමියගෙන් මම පස්වෙනි ප්‍රශ්නය අහනවා. හයවන ප්‍රශ්නේ, ගරු කථානායකතුමනි, අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන සදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් මම ප්‍රශ්නය අහනවා. නවවන මාස තුනක් කලින්ලා සිටිනවා. නවවෙනි ප්‍රශ්නේ, ගරු කථානායකතුමනි, දීවර අමාත්‍යතුමාගෙන් මම නවවෙනි ප්‍රශ්නය අහනවා.
ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමතිතුමා සභාගත කරනවා. හරි. ඔබතුමාගේ ප්‍රකාශය. ඉන්නේ මේ නියෝජ්‍ය ඇමතිතුමාගේ ප්‍රකාශයක් තියෙනවා. නමුවිනේක. නමුවිනේක හරි. ගරු කතානායක